සාදුු සාදුු නමුතස්සෙ භගෙවෙතුවරයතු සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගෙවෙතුවරයතු සම්මා සම්බුද්දස්සෙ නමෝතස්සභගවතුවරහතු සම්මා සම්බුද්ධස්ස සාදුසාදුසා ගෞතුම් බුදුසසුනී ධර්ම සීනාධීපතිීන් වහන්සේ වන අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාරවීවාසාදුදු සාදුසාදු අපගේ ගුරු දේවෝත්තම කල්ල යනමිත්‍ර පරම පූජනීය පින්වල් ලොකු සාමන් වහන් සිට. අප හැම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා සාදු සාදුසාදු ගරුතර මහා සංගරත්මින් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ. ලක්මිණී වෙදසිංහ මාහත්මය සහ ධම්මික පතිරගේ මහතා ඇතුළු දූදරුවන්ගේ දායකත්තයෙන් අදත් ඔබට දසුත්තර විවරණය දහම් සාකච්ඡාවෙන් බුදුරජාන් වහන්සේගේ උතුම් ශ්‍රී සදධර්මේ ශ්‍රවණය කරන්ට වාසනාව උදාවෙනවා අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම උතුම් දසුත්තර සූත්‍රය දේශනාව අන්තර්ගත ධර්මකාරණා අපට ක්‍රමාණුකූලොව අපේ ජීවිතයට ගලපාගත හැකි ආකාරීෙන් පැහැදිලි කර ගැනීම තමයි මේ ධර්ම සාකච්ඡාවෙන් අප සිදු කරන්නේ එව දෙසා කරුණාවෙන් ධර්මකාරණාව පැහැදිිකිරීම පිණිස පංවස්සාම ඉහසලා දෙනමක් අදත් මෙම ධර්මසාකච්ඡාවට අපත් සමග එකතුවෙන පින්වස්වාමන් වහන්සේලාව අපිතාම ගෞරුවෙන් නමස්කාරපූරකෝ පිළිගු ලබනවා මේ දහම් සාකච්ඡාව සඳහා. ඉවතුන අපි මේ දිනව මේ ධරම සාකච්ඡාවෙන් කතා කරමින් ඉන්නේ දසුත්තර සූත්‍රයේ තුන්වෙනි භාගය ඒතමයි තුන බැගින් අදාළ ධරම කාරණා විස්තර කිරීම. එහි අද අපට කතා කරන්න තිබෙන්නේ බැගින් වධාර්ම ධර්මකාරණාවල අවසාන ධර්මකාරණාව සාරිපුත්ත මහරහතන් වහන්සේ වදලා තයෝදම්මා සච්චිකා තබ්බා සාක්ෂාත් කළ යුතු ධර්ම තුනක් තිබේ කතමේ තයෝ දම්මා සච්චිකා තබ්බා මොනවද ඒ සාක්ෂාත් කළ යුතු ධර්මතුන තිස්සෝ විද්්‍යා ඒ තමයි විද්‍යාවන් තුන විද්‍යාව විද්‍යාව කියලා කිබ්වහම වර්තමානයේ විද්‍යාකයනු වචනයේ මේ විද්‍යාව කියනක විද්‍යාවක් නෝන දේවල්ුට පාවිච්ච ච්චි නිසා මේ පට ලැවිල තියෙන එක. එනිසා පංහ සාමිනස වේ ශාසනය තුළ සාක්ෂාත් කල යුතු ධර්මය ලෙස පින්නන මේ ත්‍රිවිද්‍යාව කියන්නේ කවරක්ද ඒ ත්‍රවිද්‍යාව ධර්මය තුළු කොහොමද විස්තර විභාග වසින් සඳහන් වෙන්නේ. බුද් හැම දෙනාටම තරුවන් සරණයි වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාග අවසරයි ස්්‍රද්ධාවන්ත පින්වත්නී බුදුසසුනක පිළිවෙත් පුරන යම්කිසි භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතය තුළින් අදද කලා ඒ භික්සුව ඒ කාන්තෙෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සසර දුකෙන් නිදහස්වීම. එතකොට යම්ප්‍රමාණයකට මේ සසරේ දුක කියනදේ අවබෝධ වෙලා ගීජීවිතය අතහැරලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙන. අන්නේ පැවිවෙච්ච භික්ෂුවට හෝ භික්‍ෂුණයට හෝ බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය දියුණු කරගන්න ආකාරය කියල දෙනවා. එතකොට ඒ ප්‍රතිපදාව තුළ වාසය කරන භික්‍ෂුව හෝ භික්‍ෂුුණිය මේ ත්‍රවිද්‍යාවන් සාක්ෂාත් කරනවා නමුත් බුදුරජාණන් වහන්සේ කාලෙ පවා බ්‍රාහ්මණ සමාජයක් ඒ කාලිකු ඩාක් තිබුණේ ඉතින් බමුණු පිරිසත් ත්‍රවිද්‍යා දරයි කියලා එකකාලෙ ඒගොල්ල කිව් ඇතකොට ඒ ඒ ත්‍රවිද්‍යාව කොහොමද මේ මව්පිය දෙපාර්ශවයෙන් පිරිසුදු ඒ වගේම පරම්පරාගතව බ්‍රාක්්මණ පිරිසුදු උපතක් සහිත කියලා ඊළඟට වේදේ හොඳට දන්න ත්‍රවිද්‍යාදරන් හැට හැඳුන්වා. ඒකන හැබැෑ විද්‍යාවක් නොව දේට විද්‍යාාවක ව අදගේ තමයි ක තමයි කාල වැටලලා හිටිය න් සහරවස්ථාාවන බදුරජාණන් වහන්සේ ලඟට ඇල්ල ේනවා ම ත්‍රවිද්‍යාදර කෙනෙක් කියලා. නම බුදුරජාණන් වහන්සේ ඒ අය සමඟ කතා කරලා. ැබෑම ත්‍රිවිද්‍යාව ඒයට කියලදිනවා හැබැයි ඒ කාලේ ඒ අය බුද්ධිමත්. බුදුරජාණන් වහන්සේ කරුණු සහිතව ත්‍රවිද්‍යාව කුමක්ද කියලා පෙනල දෙද්දි තමන් දරගෙන හිට බුදේ අතහැරලා බුදුරජාණන් වහසේගේ ශාසනයට පැහැදිලා ත්‍රවිද්‍යාව සැබෑවටම තමන් උපදව ගත්තා තික්ස්වාමෙන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි මේ පැහැදිලිව අපිට කියලදුන්නේ. උහන්සේ මයි බෝධි මූලයේ දී ඉස්සර වෙලාම ත්‍රවිද්‍යාවන්ගින් පලවි නිවිද්‍යාව පුබ්බේ නිවාසානුසති ඥානයේ සාක්ෂාත් කළා මේ දීර්ග සසරේ තමන් ආපු හැටි ඉපදෙමින් මැරමින් ඉපදමින් මැරමින්. ඊට පස්සේ ම දෙවැනියාමේ චුතුූපාතඥානය මෙසියලූම් සත්වයෙන් කර්මාණ රූපව උපදින චුතවන ආකාරය දැක්ක. අන්න ඒවෙලාේ තමයි බුදුරජාන් බෝධි සත්වන් වහන්සේතකොටසිහෙවනා අහෝ චිච්චං වතායං ලෝකවා පන්නු. අහෝ මේ ලෝක සත්වයා දුකට පත්වෙලා ජායතිච්ච. ඉපදිනවා, ජීයතිච්ච, දිරනවා, චවතිච, චුතවෙනවා උපපජ්්‍යතිච්ච. ආයත් උපදිනවා. අතච පනිපස්ස ඉමස්ස දුකස් නිස්සර නසනම් පජානාති පටිච්ච සමමුප්පා දස්. නමුත් මේ ජරාමරණ දුකෙන් නිදහස්සන හැටි දන්න නෑනී කියලා. උන්වහන්සේ සත්වයා කෙරෙහි කරුණාවක් අනුකම්පාව ඇති වුණා. අන්න ඒ වෙලාවේ එතකොට සහැමෝ පිළිබඳ තමන් වහන්සේ පිළිබඳව පවා. ඒ වෙලාවේ පටිච්ච සමුපාද අනුලුවම ප්‍රතිලොම වසය උන්වහන්සේ මිනිහි කරලා තමයි තුංග නිඥානය ආසවක්්‍යේ ඥානයේ සාක්ෂාත් කළේ. එතකොට ස්වාමිහස දැන් අපි ීට කලින් ඒ ත්‍රවිද්‍යා පිළිබඳව යම්මා කරයට කතා කළ. බුදුරජාණන් වහන්සේ අපිට උපමා ආස්ශ්‍රයින් මේ ත්‍රවිද්‍යාව පෙන් ලදෙන. තොට පලවිනි ඥානේ තමයි පුබ්බේ නිවාසානුසති ඥානය. ඉප දෙමින් මැරමින් ආපුවාකරීක ජීවිත ලක්සකූටි ගන. සංවටට විවට්ට කල්ප දක්වා සීකරන්න පුළුවන් ඥානය. ඒ උප උපදිනකොට කෑෝබි වූ හැටි පවා. හිටපු හැටි පවා එතනින් චුතවෙච් හැටියා ඉපදිච් ට චුතුපාත ඥානය දැක්කා. බුදුරජාණන් වහන්සේ දේශනා කළයික මේ මගේ කියනවා. මහාරාජ මේ කියන්නෙත් අජාසතරජතුමාට කියපු එකක් සාමාන්‍ය පලසූත්‍රයේදී. පින්වත් මහාරාජ ඒක මේමගේ දෙයක් කියනවා. පුුරුසේෙක් තමන්ගේ ගමින් විෙනත් ගමකට යනවා. ඒ ගමින් තවත් ගමකට යනවා. ඒ ගමින් යළි තමන්ගේ ගමටනවා. එතකොට හොට හෙම හිතනවා. මං මගේ ගමින් අසවල් ගමට ගියා. මං එහෙදී මෙහිෙමයි හිටියේ. මෙහෙමයි වාඩි වුනේ. මෙහෙමයි කතා බස් කලේ. මෙ මනි ශබ්දව ටිය ඉතින් මං ඒ ගමනුත් අසවල් ගමට ගියා එහ හිටිය මේ විදිහටයි වාඩියුනේ මේ විදිහටයි කතාබස් කළේ මේ විදිහටයි නිහඩව සිටිය මේ විදිහටයි. ඒ මං ඒ ගමෙන් මගේඒ ගමට නැවතාවා කියලා දැනගන්නවා මගේ කියවා මේ පුබ්බේ නිවාසානස්ස තිඥානයේ ඉපදමින් මැරමින් ඉපද දෙමින් මැරමින් යන හැට ඒක පලවෙනි විද්‍යාව. ඒගට දෙවැනි විද්‍යාව තමයි චුතුූපාතිඥානේ. එකයන්නේ සත්වයා ඉපදමින් මැරැමින් යන ආකාරය එතකොට ඒක දෙවනි ඥානය බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරන පිවත් මහාරජයඒක මේ වගේ හතරමං හන්දයක තට්ටු නිවසක්තියනවා එහි ඇස්සති පුරුසයෙක් සිටගෙන බලාගෙන ඉන්නවා ඔහු පහල ඉඳලා ගෙට ඇතුළුවන නික්මෙන වීද එහා මෙහාට ඇවිදින්නාවූ ඒවගේ හතරමං හන්ද මැද සිටින්නාාව මිනිසුන් දකින එකොටහුට හම තිතනවා මේ මිනිස්සුත් ගෙට ඇතුළු වෙනවා මේ උදවියගේයින් නික්මෙනවා මේ උුද්ධවිය ඒවිදිහිට එ ඇවිදිනවා හාට ඇවිදිනවා අතරමං හන්දිිය මැද වාඩි වෙලා ඉන්න. අන්න ඒවගේ කිනවා චුතුපපාතඥානය මේ සත්ත්වයා කයින් දුසිරිත් කරලා. වචනින් දුසිරිත් කරලා මනසිං දුසිරිත් කරලා ආරයන් වහන්සේලට උපවාද කරලා මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා සතරපාය ගිල්ල ඉපදිලා දකින. ඒගාවට සත්වයා කයින් සුසිරිත් කරලා වචනයෙන් සුසිරිත් කරලා මනසි සුසිරිත් කරලා ඒගාවට ආරයන් වහන්සේලා උපවාද නොකට සමාධිට්ටියෙන් යුක්තව ඉඳලා සුගති ලෝකෝල ගිහිල්ලා ඉප දෙෙනවා. දකිනවා මනාකොට මේ චුතුව ප්‍රපාතඥානය තිවෙන නිවිද්‍යාව. ඒගාවට තුන්වෙනි විද්‍යාව ආසවක්්‍යය ඥානය. එතකොට ආසවක්ක්‍යයේ ඥානයයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයකින් තොරව කොහේදිවත්වා මන්හන්සේඒ සාක්ෂාත් කරන්න බෑ බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා පින්වත් මහරාජයක මේ වගේ කීනවා පරවත මුදුන්නක ජලාසයක් තියනවා. එහි ජලය ඉතාම හොඳයි ඉතාම ප්‍රසන්නයි කැලබිලා නෑ. එතන ඇස්ඇති පුරුසේක් ඒ එවුර හිටගෙන ජලාසය දෙස බලාඉන්නවා. එතකො ඔහුට සිපි බෙල්ලන් සක් බෙල්ලන් කැට කැබැලිති මාළු රංචු හැසිරෙන අයුරු මනාකොට පීන නයුරු දකිින්ට ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා කියනවා මේක ඉතා හොඳ ජලය ඇති හරිම ප්‍රසන්න වූ නොකැලබුණු දිය ඇති විලක්. මෙහි මේ සි පිබෙල්ලන් සක්බෙල්ලං කැටකැබලෙති මාළුරංචු හැසිරෙනවාව ඉන්නවානව කියලා තමා දැනගන්නවා කියනවා. අන්නේ වගේ කියනවා මේ ආසවක්කේ ඥානය සාක්ෂාත් කරපු කෙනා දකිනව කියවා තමා තුළ තිබ චාත්‍ර ප්‍රාණය විච්ච හැ ඒගාවට අවිද්‍යාව ප්‍රහණය වන හැටි මනාකොට දකිනවා කියෙන. එතකොට මෙන්න මේ ආසවක්කේ ඥානයේ සාක්ෂාත් කිරීම තමයි ලොකී දුර ලබ බදුරජාණන් වහන්සේග සාක්ෂාත් කරන්න නිශ්‍රාවකයා තිස්වාමෙන් වහන්ස සාරිපුත්තම හරහතන් වහන්සේ දේශනා කරනවා මෙහෙම මං සොයොසයා හිටියේ පුබ්බේ නිවාසඥානයේ ලබාගන්න හැටි නොවේ. මං සොයොසයා හිටියේ දිවැස් ලබන හැටි නොව සෝසයා හිට අනුන්ගේ සිද්ධනගන්න හැටි නොවේ. ඒදි ප්‍රාතිහාරය ලබන හැටි නොවේ චුතූපපාතඥානය ලබන හැටි නොවේ දිවිය කන උපදවගැනීමේ අවශ්‍යතාවයක් මට තිබුණේ නෑ. එතකොට උන්වහන්සට තිබුණෙමකක්ත මි සියලූූ මාශත්‍රවයන් දුරු කරලා ආසවක්්‍ය ඥානයේ සාක්ෂාත් කරල සීලු දුකක් නිදහස්වෙන්ට නමු සාරිකුත්ත මරහතන් වහන්සේ ඒ දග පු බේනිවාසා අනුස්සති ති ඥානය චුතපාතඥානය ඉළඟට ත්‍රිවිද්‍යාවම සාක්ෂාත් කරපු උතුමන් වහන්සේ නම ඒේක නිසාපි සතුට පත්වෙන් ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ශ්‍රාවකයා ලබන මේ මහා යහපත පිළිබඳව සාරිපපුත්ත මහරහතන් වහන්සේ දසුත්තර සූත්‍රයේ කාරණා තුනබැගින් විස්තර කරන කොටසි අවසාන කරුණ විදිහටයි පින්වතුන මේ සාක්ෂාත් කළ යුතු ධර්මතුන ඇත්‍රම මේ ධර්මතුනු සාක්ෂාත් කරන්නේ රහතන් වහන්සේ නමක් විසින්. රහතන් වහන්සේ නමකට අපි කියනවා අවිද්‍යා මෝහජාලය පලා දෙමූ කෙනා කෙනයි. අවිද්‍යා මෝහජාලයේ පලාදමූ කෙනාට උපදින ඥානයන්ට තමයි විද්‍යා කියල කියන්නේ. මේ නෝොකසත්වයා තුළ තියෙනවා අවිද්‍යාවක් නොදැනුවත්කමක් නෝකසත්වයා දන්නේ නෑ තමන් කොහොමද මේ සසර මේ ගමන ආවේ කියලා. ඒහින්ද හිතනවා එක්කෝ මේ ජීවිතේ මංකා කවුරු හරි මාව ඉපැද්දවා. ඒමනැත්තම් භෞතිකවාදී හිතනවා එහක මුකුත් කවුරතු උපද්ධන එකක් නෑ මේ ජීවිතේ මව්ියෝ එක වෙලා තමයි අපි බිහිවුණ එක ඒතතිරිින් හයකක් නෑක. මේ වගේ ගුඩා නොදැනුවත්කම් වල ඉන්න ලෝක සත්වයයට ඒ නොදැනුවත්කමින් නිදහස්වෙන්ට පිළිවෙලක් නෑ. හැබැයි ධර්මය තුළ ශාස්තෘන් වහන්සේ අවවාදී පිහිටන භික්‍ෂුව ධර්මාගගේ හුද්දට දියුණු කරනකොට ඕන්න පලවෙනි විද්‍යාව පහලනවා ඒ තමයි පුබ්බේ නිවාස පෙරණ විසූ කඳ පිළි කල ඒ භික්ෂුව දකිනවගේ නවා කල්ප ගණන් අතීතයට තමන් කොහොමද මේ සංසාර්ගමනි. එතකට කොක් පොටක් නැති ගමනක් මේ ආවා කියලා ඒ වික්ෂුවට විද්‍යාවක් දැනුවත්කමක් පහල වෙනවා එතම පලවිනි විද්‍යාව. දෙවනි විද්‍යාවක කියලකිව්ේ චුතූප පාතඥානය ඒකැඇම කරන කියන හිතන දේවල් වලට අනුව කර්ම සකස් වෙලා කර්මාණුරූපොව යන ගමනක්. දුක්සහිත ගමනක් තියෙනවා. මේ මේ ජීවිතේ සෙල්ලමට ඔහේ කරන කියන ඒවාතට අපිට ඉදිරේ විඳවන්ඩ වෙනවා කියන මේ කාරණය ඒ භික්‍ෂූ මනාකට අවබෝධ කර ගන්නවා ඒ විද්‍යාව පහළනාම දැන් මේ කිසි බරක් හෑල්ලුවක් නැතු ඔහේ ජීවිත ගත කරන්නේ ඇයි මේ විද්‍යාව නැති නිසා. විද්‍යාව පහ විච්චි භික්ෂුව එයත් දකිනෝ. එළඟට තුන්නි විද්‍යාව තමයි පින්ගතුනේ සසර ගමනී ඇදගෙන යන සියලු කෙලෙස්. ආශ්‍රව දුරුනාකීන විද්‍යාව. මොකද කෙස් නිසාතමයි මේ සංසාර්ගමනයන්නේ ඒ සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේට උපදිනවා. තුන්ඉනි විද්‍යාව ආසවක්්‍යේ ඥානයෝන් ඔය විද්‍යාතුන යම් කෙනෙක් සාක්ෂාත් කළා නන් ඒ උත්තමයා මේ දෙවියන් මරුන් බමුණන් සහිත ලෝකී ඊළඟට සියලු බවාග්‍රහන් සත්‍යය උපදින අම්තහක් තැන්තිෙනවද සියලු දෙනා අතර අගග්‍ර කෙනා ඒ තමයි උතුම්. හතන් වහන්සේ අපට ධර්මය කියා දුන්නේ ඒයුතු මරහත්වේ සාක්ෂාත් කළ අපගේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණය විස්තර කිරීමෙන් සාරිපපුත්ත මහරහතන් වහන්සේ දසුත්තර සූත්‍රයේ ඒ කොටස අවසංකරනවාවෙන්න මෙහෙම යවසන් කරන්නේ. ඉතිීමේ තිංස දම්මා ඔය විදිහට මේ ධර්මතිහ එතකොට මෙතන මේ තුනබැගින් වදාාරණ කොටසේ පින්වතුන් මංහිතන්නේ වැඩසටහන් හතරක් හෝ පහක් ඇතුලත මේ ධර්ම තිහෙම අපි පැහැදිලි කර ගත්තා. ඒ ධර්මතිහ අපි කෙටියෙන් මතක් කර ගන්නවනම් බොහෝ උපකාරවෙන ධර්ම තුන තමයි සත්පුරුස සන්සේවනය සත්පුරුස ඇසුර සත්්ධර්මස්ශ්‍රවනය ධර්මානු ධර්ම ප්‍රතිපදාව වැඩියුතු ධර්මතුන තමයි සවිතක්ක සවිචාර සමාදිී, අවිතක්ක විචාර මාත්‍ර සමාදිී අවිතක්ක අවිචාර සමාධිකන සමාධිතුන. ඊළඟට ජීවිතය තුල පිරිසිද දැක්ක යුතු ධර්මතුන තමයි සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාවන් තුන. ජීවිත තුල ජීවිතෙන් ප්‍රහාණය කර යුතු ධර්මතුන තමයි කාමතන්හා බහතන්නාව භවතන්නහා කියන මේ ත්‍රිවිධ තන්හාව. ජීවිතයේ පරිහාණය ඇති කරන ධර්මතුන් තමයි ලෝබ දවේශමෝහු කියන අකුසල්මුල්. ජීවිතේ දියුණු කරන ධර්මතුන තමයි අලෝබ අදවේශමෝහ කියන කුසල්මුල්. ඊළඟට දුෂ්කර ලෙස ඔබෝධ කර යුතු ධර්ම තමයි නිස්සරණීය දහතුතුන. ඒ නිස්සරණීය දහත්තුන දදුෂකර ලෙස ඔබෝධ කරට පස්ස උපදිනවා ඥානයක් ඒ උපදිනු අඥානතුනක් අන්න ඒව තමයි උපදවාගත යුතු ධර්ම. ඒතම අතීතන්සේ ඥානං අනාධගතන්සේ ඥානක් පච්චුප පන්න්සේ ඥානංකින ඥානතුන. ඉනගට විශිෂ්ටනුවනින් අවබෝධ කරගත යුතු ධර්මතුනත් වීනවා ඒතමයි කාම රූප අරූප කියන දහතු. ඉනගට අද අපි කතා කලා සාක්ෂාත් කළ යුතු ධර්මතුනයි ඒ තමයි ප්‍රවිද්‍යාව. මෙන්න මේ ධරමයන් මේ ලෝකයේ තුළ යම් විදිහකට සත්‍ය වශයෙන් තියනවාද. පවතිනවාද. ඒ ඇත්ත ඇතිහෙටියෙන් අවබෝධ කරගත්තේ. තුන්ලොවදිනු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානෝය කියලා තමයි සාරිකෘත්්‍ර මහරහතන් වහසේ මේ ධර්ම විග්‍රහය අවසන් කරන්නේ. එනඟට අපට කතා කරන්න තියෙන්නේ දසුත්තර සූත්‍රයේ සිව්වෙනි භාගය. චත්තාරෝ දම්මා. හතර බැගිින් විස්තර වෙන ධර්ම. මෙහිත් පින්වතුනේ පින්ව සාමින් වහන්ස හතර බැගින් ස්තර වෙන දරමත් දාහ එක්කට මෙතන අපි ඉස්සරහට ඉගන් ලබෙනවා ධර්ම කාරණ හත හතලිය. ඒ ධරම හතලිහ සාරිපපුතු මහරහතන් වහන්සේ සාරාංශ කරනවා අපි ඉදියේදී මේ කොමත් විස්තර කරගන්න නිසා මම මේ ශාරාන්සකොටස මගැහැරලතමයි මේ ධර්ම විග්‍රහයට පැමිණින්නේ. සාරිපත මහරහතන් වහසේ මෝඩින්ම දේශනා කළ චත්තාරෝ දම්මා බහුකාරා. ජීවිතයට බොහෝ උපකාරී වන ධර්ම හතරක්තියනවා ඒ ධර්ම හතරය කියලා කියන්න පුළුවන්නේ චත්තාරී චක්කානී ඒ තමයි චක්‍ර සතර ඒ චක්‍ර සතර මොනුවද පතිරූප දේශවාසූ සුද්දුසූ පෙදෙසක වාසය කිරීම කියන පළමේනි චක්‍රය එට සප්පුරස්ස සන්සේවනෝ සත්පුරුෂයන් ඇසුරු කිරීම කියන දෙවැනි චක්රය. අත්ත සම්මා පනිදි තවාව ධරමය තුළ පිහිටුවා ගැනීම කියන තුන්වෙනි චක්‍රය. ඔබ් බේච කතපු්්‍යතා පෙර කළ පින් නැති බව කියන අතරන් චක්‍රමය මේ චක්‍රතුන තමයි ජීවිතයකට බහූපකාරී වෙන්නේ. මේ චගැන බුද්ධදේශනා ඇතුළේ නොයෙක් ආකාරීන් විස්තර වෙනවා මම පින්ව සාමීන් වහන්ස කල්පනා කළේ මේ චක්‍ර සම්බන්ධෙන් මං හිතන අපි ද කලින් ධර්ම සාකච්ඡා වලත් මේ ආසන්න කරුණු සාකච්ඡා වෙච්චි නිසා මේ චක්‍ර ගැන කතා වෙදි මුලින්ම පින්ංව සාමීන්න්නහසට පැහැදිි කරළ දෙන්න මේ චක්‍රයන්ගෙන් දෙකක් ගැන එ තමයි පතිරූප දේශ වාසයත් සත්පුරුෂයන්ගේ ආශ්‍රයත් කියෙන මේ චක්‍ර දෙක ජීවිතයකට බහූපකාරවෙන්නේ කොහොමද ඉ කාරණාව නමෝබුද්ධාය හැම දෙනාටම තෙරුවන් සරණයි අපේ වැඩිස්ින ගෞරෝණීය පින්න ස්වාම හැසලාගෙන් අවසරයි.දැ මේ චක්‍රයන්හි පලවෙනි කාරණා දෙක හැටියට තිබ්බොත් සත්පුරු සැසුරයි පතුරූපදේශවාසයයි. පතුරූප දේශවාසය කියනෙකක් යහල ඇති පන්න ස්වාම නෑස පින්නත්න්නේ. පතිරප දශවාසෝචෝ දිර තියෙනවා අපේ මංගල සූත්‍රී ඒට පස්සේ සපපුර සසරගෙන මුලි මංගල සූත්‍රයේ පටන් ගන්නකටම අපේ භාගතුන දශනක අසේ වනාච බාලනම විදිර ලස්සට දේශනා කරනවා. එතකොට මේ පතිරූප දේශ වාසයත් ඒ ඇතිවන සපුරු සැසුරුවත් ගැන දෙකම එකට එකතු කරලා කතා කරන්න පුුව ලස්සන සූත්‍ර දේශනවත් තියෙනවා මේ දේශනාව පින්න ස්වාමන්හස පින්වත් සඳහන් වෙන්නේ. අපි ගත්තොත් මේ කාරණනාටික අපිට ඒ අනුව සසදන්න පුළුවන්. ඒ තමයි අක්කන සූත්‍රය. අක්කන කියලා කියන්නේ අවස්ථාව නැකක නුසුදුසු අවස්ථා කියනක නුසුදුස තැන්ක. එතකොට මෙතන අක්කන සූත්‍රය අංගුත්‍රණිකය සඳහන්න වෙන්නේ භාගතුන් වහන්සේ හරි ලස්සනට දේශනාව පටන් ගන්නකොට දේශනා කරන පින්වත් මහන අශරතුවත් ප්‍රතක්්ජනය ඉන්නවා කියලා. මේ අසුරතුවත් ප්‍රථක්්ජනය මොකද කරන්න කිය ලෝකයේ සුදුස අවස්ථා ඇත්තේය. ලෝක සුස අවස්ා ඇත්තේගේ ඔහේ නන්දොෝ ොුව කෑග හහින්නව ජීන. සුදුස ස්ථාන යෙනවා සුදු අවස්ථා තියෙනවාගේ කිය කෘතක් ජනයක් කෑැගහහින්නවාක් දැන් අද ලෝක සුභය අපි ගත්තොත් පින්න ස්වාීන්හසේ ද ේ විදින නසේන්න ප හොද ැ නවා පිහොද ැම් බල නවා අපිහො ැෙවා අපට හොඳ ැ ගේ දර කෑගහග ඉන්නවාගේ ඒද සාමාන්‍ය මිනිස්සු කියනවාේ. ධර්ම හෙසිරන්න සදුස කාලයක්ත්තිනො මේ කාලෙන කාලයන මේ කියල හරදැන් ධර්මයය අර පඉන්න ස්වාමිසකිව්ගේ ධර්මය කාලිකයි කියනකෑ දන්නේන්නේ එනිසා මේවා කායකුට තරන දැම්බෑ දැන් හම ඒ කිය අන්වා අගේත ඒක තම මේ භගතන දශනාක දැ ඔය විට ඉන්න මනුසයා භාගතන දේශනා කරන මේ හිතක් ජනය අ මෙහෙම කීකය හිටියට මේ මනුසයම ලෝදයක් දන්න ගන මෙයා නිවන්මගේ හැසිරෙන්ට කාලය දන්නත් හැකින. ඒ නුසුදු අවස්ථා මේවාකල ඒ දන්නත් හැකිෙනම් ඒ නොදන තමයි මේ අසුක්තුවත් ප්‍රදජ්නය පින්ව වාමින්හන්ස පින්වත් මේ කතා කරහි කෑගන්න අන්තුුරෝදුටු ඉන්න කියීම. භාගතු වසේ දේශනා කරනවා ඊට පස්සේ පින්වත් මහනෙන නිවන් මගේ හැසිරෙන්ට සුදුසු වූ. ඒවගේ නුසුදු සු අවස්ථා නුසුසුදු තැන් අටක් තියෙනවාගෙන ඒ කැන ඉන්න මේ කාරණාවන් හි ඒකනෙක් වාසයකුළ තේ කාරණාවන් යුක්තුන ඒේ කාරනාවල ඉපදනත්. ඒ අස්ථාවන්නේ හිටියෝ තඒ තැන්වල අන්න මෙයට මේ අවස්ථාව වහිමය කියෙන නිවන කියනක මේ කල්්‍යයාන මේ ත්‍රැසුරම මේ සත්පුරු ඇසුරෝස්සය මේ ධර්මය පුරදු කරග නයාම ඔහුට අවස්ථාව ඒකයි අක්කන ගීව. දැම් මෙත හරි ලස්සන දේශනහරි ලස්සන ගාථාවත්න මේක්කන සූතරයි ලස්සන ගාථතින මේ ග පලවයකම දේශනා කනගට කනාවෝමාව පච්ජගා කනාතීතා සෝචන්ති නිරයම්පි සමක්පිතා මේ අවස්ථාව හිමකට බොෝද වී නිරේ වැල ගීල බොෝ දුක්ෙනවා. කොද මේ දශන පලවිනි කාරනාව හැටියට භාගතුුණ දේශනා කන පින්වත් මහනනි. මෙහිලා රහත් සම්මමා සබෞද්ධ විජ්‍යාචරන සම්පන්න සග ෝක විදදු අනුත්තුර ප්‍රසධදම සාර්තිී සත්හධදේ නුස්සාානන් බද්ධ භගවායන ගොඩිින්යුතු අපගේ ශාස්තෘන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක උපදිනවා. ඕනේ ාස්තතුෘ සම්පති හම්බෙලා ඒකැන භාගතුනාහස වැඩින්න කාලේද මේ කාලවල් ගැන මේ දේශනා කරන්න. එතකොට දැන්වන්න ශාස්තු වන්සේගේ ධරමය එහනෙන කාලේ. මොකද වෙන්න කියනවා ඔන්න කෙනෙක් කින්නව කියුණ මේ පුද්ගලය නිරේය පන්නේ වෙයි. ඔොන දැ මේ වෙලායා නිරේ. එක් බාගතුන සිදම්දුු දීපේ වැඩ ටින්නාාවේ සතුලිස් පස් වසපුරාවට ධර්මය දේශන කරපු කාලෙකු නිරේ. එක මේ කාලය තුළ නනිේ දැන් අපි ධර්රමය තුළ මහලතයන නිරේගේ ආජාසත්ව චින්ංචිමානවිකාව දැන් ඒගොල්ලටහ ධරම අහන්ඩ කතාවක් නෑෙන්. එතකොට දැඒ භාගතුන්සනම හම වෙලා ඉන්නකොටත් මගරවගත්ත. ඊට පස දැන් මේ වර්තමානය තුළ සත්්‍යය නිරෙඉන්න මේ හොත තුළත් ගත්තත්. එතකට හන්න ඒ ගොල්ලන්ට මේක නිරේ කියන්නේ පතුරූප දේශවාසයක් මෙ මේ යන් සුදුසු පෙදසක් මෙවියාට ධර්මය එහෙන්න කියෙන. සත්පුරු සසුරක් එහින හැගේෙනවා. එතකොට එන්නේයට අක්කනයක්ේ. අවස්ථා වහිමයාට. ශනයෙන් අවස්ථාවන මේ ධර්මය පුරුදු කරගන්නතය අවස්ථාව තකොට ඔන්නේ නිරේ කියන්නේ? ධර්ම මාර්ග දියුණු කරගන්න තියන තැනක්න මේ පතරූප දේශවා නකොට ධර්ම හෙසිරන්න තියෙන තැන නම නෙ තන හැ කිය ීමම ාග ක පොඩක්ත් බැ ට ඔන්න හිමි නිරය පලවෙනි තැන. ඒට පස භාගතුනහ දේශන කරන ඔන්න මේ ජෙල ාස්තෘරන් වහන්ේ ධර්මය දේශනා කරන ශ්‍රාවකන් වහසන මක්කරව දර්ම හන කාලක. ඒ ශස්තෘ සම්පත්තිය තියෙන කාලක අනේමය මොකද කරන න දෙවෙනි තැන මේ පුද්ගලයා තිරි ස ලෝක බල් ප ක් න්න. හ රපෙක් ල ඉන්නවා හද මල් ෙක්ලා ඉන්නවා පණවෙෙක් කල ඉන්න පොවයටට මො බරණනැහනත් වැඩක්ත් නැකේනවා. එයටට ධර්මය පුරුදු කරගණඩ අවස්ථාවක් මේ අනි තිදුක්කනාාත්ම තිරිල්ේ ඇස කනනාසේ අත සවභාවේ පංචුපාදනස්කන්දයක් ගැන ැම්ම අපේ ස්වාමිනාාසල මේ සාකච්චාකර පටි සමමුපාද ගැන මේ කාමදාාතු රූපදාාත් ඒ කිසිවක් නැහගේ නම්. ත කොට ට සුදුසු පෙදෙසන පතිරපදේ වාසය ෙමේ. මේ ධර්මය පුරුදුතු කරගන්න ඒ මේ නිරේයින් තිරිසල්ලෝක ඉන්නව කියන සත්පුර හසු රක්න හැ ඒකට සත්පුර හැසර කළින් මයි එතකොට උන්න දෙවනි තැන කියනවා. පලවිනික නිරේ දෙවනි තැන තිරිසල් ලෝක. ඒළගට භාගතුන්හ දේශනා කන ඔන්න භාගතුන දේශනක නේම වන්න පේත පැටියක්ලා යින්නක් කියන ප්‍රේත ලෝක ප දල්ලක් එතර පින ගනි ඒ පෙේතිගේ හැමෝට බෑන පින එකොට නමුත් යාට ධර්ම යහන් බුද්ධ වච්චනී පුරුතු කර ගන්න අවස්ථාව සම්පූර්ණ මහමි අක්ණයක් ේක. ඒ අවස්ථාව වහි මේ කෙන එතකට පතුරූප දේශවාසයක් නෙමී හිතන. එතකට දෙැම් බලන්න කර්මාණරූප මේ විදර ඒකයි භාගතුන දේශනයක මේ හරිම දුල්ල බයි කල පින් ස්වාමි ාස. පින්වත් දුරල බවස්ථාව නැහිමවෙලාදීනෙද නිර ඉපදනුවත් කල්ප ගණ නයාවස. ඊට පසේ තිරිසල් ලෝකේ. ඊට පසේ ප්‍රේත ලෝක. ළඟට භගතුනහ දේශ කනුව ඔය විදිහරද නිරේ ඊට පස දක තිරිසන් ලෝක තුංගෙනක ප්‍රේත ලෝක. ඊට පසේ භාගතුනහ දේශනා කරන ඔන්න හැබැයි මේ අවන්න දැන් මනුස්සලෝකට මෙනවා. ඊට පස්සේ ඊට පස මනුස ලෝක කතාවන ඊට පස තිය මොකක්ද දෙන්න අපේ ස්වාමින්නාස විස්තර කර අරූප ලෝකගැන්. එතකොට දීර් ගාශතියන අරූපලෝක ඒන නේව සඥා සංඥා ත ආක ච ඥාත න ඕව උපදිනව දන් අපි හලතින නුස් ෝකීද ොහෙගේ ඇද ධර්මය පොතේතියන ඒතමයි අසිත කාලදේවල තවසා. ඊඩ ප ආලාර කාලාම උදරම් පුද දැන් අපිේ භාගතුන් වහන්සේ දම්ස පැවතු සූත්‍ර පළිවිින් දේශනා කරන්න පස් වග ස්වාමින් සල දේශන කරන්න ඇන්න කලින් බලුවන් අනේ මගේ අශසිත කාලදවලයන් කොහෙදන්න. ඒ මටම පලවන ධර්ම කියල න්න පොඩි හරි ගුණයක් ගැ කියල දන්න ආලාල කාලාමය ද්ධකරම් පුත්ය ඉන්නන්නේ කොහලිෙල බලනවා ධර්මය දේශනා කරන්න බෑ ධර්මයකවබදදැ එතකට මතරු අක්ෂය එතන පතුරප දේවාසයක් නෙම සත්පුරසු දැන් සාස්තුන් වහන්සේමයි බලන්නේ සස්තුෘන් වහන්සිෙන් පිළිසරන ලබාගඩ හයවා අන් අහිමි දීර්ගාවසතියන අන්න දෙවල ලල් බබලෝල අනනි පදිල එතකටන්න හතරුව අවස්ථා අහිමකන පතර දේශවාසයක් නෑත. එතකට අන් අහිමි වුණා එතුට අන්නේ පලවෙනික නිරේ ඊට පසේ තිරිසන් ලෝකේ ප්‍රේතලෝක අන්න දීර්ගාශන බම්බලෝ ්‍රවල්ලල් අන්න උ පපදල න්න නහිම වුණා. ඊට පසේ භාගතුන පස් වුනි තැන දේශනා කරන කොහෙද ඒ මයිකන දැන්ම යාන්න කැරකිලද හැම හිතන්ගේ මනුස ෝකයපකම හරි ගොඩගයා ධර්මයහන් හම්නා කියලන මේ කහිමී කියනවා. ඔන්න භාගතුනහ දේශනා කරන මොකක්ද. එකල්ල යම් තැන කොන්න අනුස ලෝකකි පද හැයි මකදවෙන්න කියන. භික්ෂුවක් හෝවේවා. භික්‍ෂුුණයක් හෝවේවා. උපාසකයෙක් හෝය වඩුම ගානී. උපාසිකාවක් හෝවේවා. ඒ ඒ කිසිම කෙනෙක් ඒ සිව්වනක් පිරිසි කිසිම කෙනෙක් යන් නැති තැනක. ඒවට භාගතුන දේශනා කරන. අතිසෙහින් අඥ්්‍යනූ මිලේච්චූ ප්‍රත්‍යංච ධනපදයහැ මේ පුද්ගලයා උපදිනවා කිය. මේ ිලේච්ච පුද්ගලොවෙන්න අන්‍යානූ පුද්ගල වෙන්න ප්‍රත්‍යන්ද ජනපදවල නොපදදිනෝෙන ම ම්ගම්වලින් කිය නොනෑ රටවල්ගෙන දන්නව මේ පිගුත් කොහෙදේ ෙකට දන්නන්නේ කලට හැ. එතකොට අදකාල මේ කොරනා යනවා රතන සූත්‍රයවත් අහන පිරිත්වූලක්ත් බදගන්න පිරිට්ට පිරිත් පැටිකක්වත් බොඩ බැරි රටවල්ලෝක වල් තියෙනවවා එතකට අන්නේ ඒක අහිමී කියලා කිය ඒවා ඒ යනපදල ිපදුණු. ප දේශවාසයක් සමහරයට පල්බැදනෙන දරු ඔක්කෝම ගවල් දරල් ඔක්කෝම විකුණල දාලා ගොඩගහල යනවා ඔක්කෝමං අහ යනවා මෙහයනව කියලා හල පැදියන්වෙන්නගේ නමුත් යන්නන්නේ කොටද සුදුසු පතිරෝප දේශවාසේ අත හැරලා මිලේචු ප්‍රතියන්තුූ දේශ කියහිලන්න ෙවල් දොරොල්හදග ධරමක හෙන. එකට හන ොච මිනිස අද අපිට හැ ම න පන්න ස්වාම කචරන්නනවා අපි මේ ස්වාමින්හස පිරිතාහන්න විදිහන්නේ අපිට මේ කනෑ අරකණය කියක එතු ඩාන් දැන් තේරෙනවද මේ පතුරූප දශ වාසයක තියන වටිනාකම කියන එක. එතකොට අන්නඒක භාගතුනස මේ විදිර දේශනා කරන මේ පතුරූප දේශ වාශයෙන් තමයිගෙන මේ සත්පුර හසුරු මේ සියලු දේ ලබෙන්න්නේ කියෙන. එතකොට මේ සූත්‍රය නනූපට පේනවා මේ පතුරූප දේශ වාසයක තියෙන වටිනාකමත් මේ සත්පුරු සැසුරග තියනෙන වටිනාකමත් කියනක මේ අක්කන සූත්‍රය ඇසුරින් අපිට පින්න ස්වාමනාහස සරලව මේ වෙලාවතීන හැටියට. අපට කතා කරල දෙනගන්න හැකියාව ලැබෙනවා ඉින් වස්සාමන් වහන්සේ අපට ඒ පැහැදිි කළේ පින්වතුනේ පතිර ූපදේශ වාසයහම නැත්තන් කල්ලයානු මිත්‍ර සපපුරුසියන් වාසය කරන ප්‍රදේශයක ඉන්ඩ ලැබීම අප ජීවිතයට කොයිීතරං බහඋපකාරී වෙන කාරණාවද කළ ඒ තමයි පලවනිී ජීවිතය යහපත උදාකරවන චක්‍ර දෙක චක්‍ර හතරක්ගෙන මේ දේශනාවතුළ කතා වෙනවා ඒ චක්‍ර දෙකින් අනිත් කරුණු දෙක තමයි නිසාමන් වහන්ස අත්ත සම්මා පණි දහමනඇත්තන් තමන්ව යහපත පිහිටුව ගැනීමත් උබ්බේච කත පු්ඥතා. පෙර කරන ලද පින් ඇති බවත්. පින්වවාමිහස මේ කාරණය අපි කොහොමද තේරුම් ගතයුත්තේ පින් අස්වාමින් වහන්ස දැන් සියල්ල පෙර කළ පිනට ලැබෙන දේවල් කියලා මංගල සූත්‍රයේ ුදුරජාණන් වහසේ දේශනා කරන්නේ. එතකොට ධර්මය අහන සුදු සුප්‍රදේක ඉපදීම ගැන ස්වාමන් වහන්සේ දේශනා කළා ප්‍රකාශ කළා. එතකොට සදධර්ම ශ්‍රවනය ඒකිනාට ලැබෙනෝ. ඊළගට තමා විසින් කරගත යු තවදයක් තිීනො දෙ සත්පුරු සැඇසුරෙන් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා සුදුසු ප්‍රදේශ ඉපදිච නාට. හැබැයි ඒ ධර්මය සත්පුරු සැසුරෙන් අහට ලැබනට හැමෝ මේ දේ කරගන්නේ නෑ. තව දෙයක් තමා තුළ ඇතිකරගත යුතුයි ඒ තමයි තමා මේ ධර්මය තුළ පිහිටවා ගැනීම. ඒක තමා විසින් කරගත යුතුයක් බුදුරජාණන්සේ දේශනා කළා බාහිරින් ලැබෙන වටිනාම දේ තමයි කල්ලෑන මේ ත්‍රාශ්‍රයත් සද්ධර්මස් ශ්‍රවනයයක්. ඒ දෙක ලැබිච්චෙනා තමා තුළ ඇතිකරගත යුතුයි යෝනිිසෝමනසිකාරයත් දම්මානු දම්ම පටිපදාවත්. එතකොට අන්න ජෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළ යුතුයි තමා අහපු සත්පුරස ධර්මය ගැෙන. ධර්මය ගැන හලා තමා නුවනින් කල්පනා කරමයගේ ධර්මයට අනුව ධර්මය තුළ පිහිටවා ගැනීම තමා සතු දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්නතන් මාතා පිතා කයිරා. අන්‍යේවා පිච ඥාතක. මේක මගේ අම්ම කරලා දෙන්න. මගේ තාත්තා කරලා දෙන්න. ඒගාවට වෙන හිතවත් ඥාතියෙක් කරලා දෙන්න. සම්මා පණිහි තංචිත්තං සේය සෝන තතුව කරයි. තමා මනාකොට පිහිටව ගත්ත උතුම් සිත යහපත් දෘෂ්ටිය සිත තමයි තමාව උසස් කෙනෙක් පවට පත් කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ තමාව පිහිට කරගෙන ධර්මය තුළ ස්ථාවර වෙන හැටි. උන්වහන්සේ අවස්ථාව වහංස කේටහාගරිකන සූත්‍රයේ මේක පිළිවෙලී යන එකක් ඇතන් අපි නවානි කොච්චර ධර්මයට එන මදනේද සැද්දාව ඇතිකරගෙන දවසින් දෙකින් ගීගොල්ලන්ට විච්චදය නෑ එහිහම් ක්‍රමාණුකූලව තමන් ඒ සද්ධර්මශ්‍රවනින් පිහිටව ගන්නඩෝනේ බුදුරජාණන් වහන්ස දේශනා කනො පිවත් මහණන මම පටන්ගත් ගමම්ම අරහත්වයට පත්වන බව කියන්නේ නෑ එහිෙන ශ්‍රාවකයාගේ අදහස තමයි සසර දුකෙන් නිදහස්වීම කියනක්. එතකොට තමා ඒක තුළ පිහිටව ගන්න අදහස තමා තුළ තිබිය යුත්තයමී සසරේ නිදහස්සවීම නමුත් පින්වත් මහණෙන අනුපිළිවෙලින් හික්මීම හේතුවෙන් අනුපිළිවෙලින් ක්‍රියාකිරීම් හේතුවෙන් අනුපිළිවෙලින් ප්‍රතිපදාවේ යෙදීම හේතුවෙන් අරහත්වේ පිහිටන්නට පුළුවහන් වෙනවා. ප්‍රතිපදාව අණුපිළිවෙලින් වෙඩ ෝනිකිනවා. ඒ කොහොම දෙ වෙන්න කියනවා බුදුරජාණන් වහස දේශනා කරනවා ඉස්සර වෙලාම සද්ධජාතෝ උපසංකමති දැන්ඔන්න භාගිතුන් වහන්සේගේ ධර්මය මෙහිමයිනි සසරදුක නිමා කරන කියලා අහන්ඬට ලැබෙනවා ඇහන්ට ලැබලා ශ්‍රද්ධාව හට ගන්නවා අන්නේ ශ්‍රද්ධාව හටගත්ත නැත්තා කල්යාන මිත්‍රයන් ඇසුරට එනවගේ න බුදුරජණ වහන්සේ ඊගාවට දෙ කලන මිතුරන් කලා කරා එලැබීමෙන් ඇසුරු කරන්ට ලැබෙන කල්යෑ මිත්‍රෝ ඇසුරු කරන්ට ලැබෙනවා ඒගාවට ඒගාවට ඇසුරු කරන්ට ලැබීමෙන් ධර්මය ඇසීම පිණිස සවන් යොමු කරන යාන ිත්‍රයාාවගේෙන් ඒගවට ධර්මය හනවා ඒගාවට මනාකොට සවන් යොමුකිරීමෙන් යුතුව ධර්මය යහනෝ. හොදට ධර්මය සවන් යොමුකරමින් අහනෝ. ඇසූ ධර්මේ මතක තබාගන්නවා. අහපු ධර්මය මතක තබාගන්නවා. ඒගාවට මත ධර්මයහි අර්ථනුවනින් විමසනවා. අර්ථනුවනින් විමසනකොට ඒ ධර්මේ තමන්ට වැටහින්ට පටන්ගන්න. ධර්මයන්ගේ අර්ථවබෝධය ඇතිවිට ධර්ම හැසිරන්නට ආසාාව ඇති වෙනවා අන්න තමා ධර්මය තුළ පිහිටවා ගැනී. ර් එතකොට ආසාව ඇති වෙනකොට උත්සාහවත් කරනවා අයම්. නිකම බෑ ආසාාව තිබන කියලා. උත්සාහවත් වෙනවා හොඳින් උත්සාහකොට ගලපල බල නොමේ ධර්මය තමාට. හොඳින් ගලපා බලා බලවත්ව වීරිය කරනවා කාය ජීවිත දෙකෙහි අපේක්සා රහිතව වීරිය කරද්දි පරම සත්‍යය ය ස්පර්ශ කරනවා. ප්‍රඥාවෙන් ඒ විනි විද දකින. එතකොට ඒ විදිහට තමා ධර්මය තුළ පිහිටවගන්ට මේ බුද්ධ ශාසනය තුළ අවස්ථාව ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ අනුපිළිවෙල දේශනා කර නොහෙන තමා රැක ගැනීමක් මෙතන තියෙන්නේ ධර්මය තුළ. ඒකට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උපයෝගි කරගෙන තමා මේ සසරයේ ගොඩාක් දුකට වැටිච්ච කෙනෙක් කියලා ේරුන් අරගෙන මේ අවස්ථාව මග හැරගන්න ඇතුව ඉදිරිට කරන්න ඕන තම කුසලේ තුළ පිහිටවගෙන කරන්න ඕනි එතොට ඒගාවක ස්වාමෙනහස පුබ්බේච කතපු්ඥතා. පෙරපින් තිබීම ප්‍රධාන වසයෙන් මේ ධර්මය හෙැසිරෙන් උපකාරවෙනෝ අපිගත්තු නිදිකණ්ඩ කියල සූත්‍රයේ මි පුුණ්‍ය නිධානයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හැම දෙයක්ම බුද්ධ සාාසනය තුළ ලැබෙන්නේ පෙර කළපු පිනකට එතකොට දැන් අපිට පින් නෑකේක ඉඳල හැරියන්න නෑහින මේ බුද් වාසනය ැබච් අවස්ථාවයි පින්කර ගණ්ඩ ඕන. බුදුරජාණන් වන්ේ දේශනා කරන්න යස්සධනේන සීලේන සංයමන දමේනච. යම් දන්දීමක් සිල්වත් බවත් ඉළඟට ඉන්ද්‍රිය දමනයක් වේද මෙන්න මේ වකේනවා මනාකොට ස්ත්‍රියක් හෝ පුරුසෙක් හෝ තමා තුළ ඇතිකරගන්න නිධානය කිය මුලද. ඒට මේ නිධානේ තවකිෙනෙක්ට සාධාරණ නෑකනවා. අසාධාරණ ම්්‍යයේ සං. ඉගවට මානුසිකාච්ච සම්පත්ති මේ ලෝකේ මනුෂ්‍ය සැපසම්පත්. ඉගවට දේවලෝකේ ජයාරති දිවිලෝකෙ ගිහිල්ල සැපසම්පත් විදීම ඉගවට යාච නිබ්බාන සම්පත්ති. යම් නිවන් සැපයක් වේද සබ මේ තේෙන ලබති මේ සසිියල්ල පෙරකළපු පිනක් ලැබෙන්න්නකන. ඒගට කල්ලෑනමි ත්‍රාශ්‍රය ඉගවට යෝනිසෝ මනසිකාරය. ඒගාවට විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම මේවක්කුවෝම තමන් පෙරකර පුපිනෙන් ලැබෙන දේවක්. ඒ විතරක්න මේ පටිසම්බිධ අර්ථ දම්ම නිරුක්ති පටිබාන කියන මෙන්න පටිසම්බිදා ඇතිකර ගැනීම ඉගාවට ශ්‍රාවක භූමි පච්චේ බුද්ධ ඒවිතරක්න මේ සම්මා සම්බුදු පවත් ලබන්නේ මේ තමන් කරපු පෙර කළ පි කියල බුදුජාණන් වහස දේශනා කළ ඒක නිසා නුවනැති සත්පුරුසයෝ මේ පෙර පින් කළ ඇති බව බොහෝ අගේ කරනවා කියලා ප්‍රසංසාකරනවා කියලා බුදුරජාණන් වහන්ස දේශනා කලා ඒක නිසා බුද්ධශාසනය ලැබිච් අවස්ථාව මේ අපි මේ සියල්ල පිනින් ලැබෙන්න්නේ කියලා තේරුන් අරගෙන ජීවිතයට පින් ගරැස් කර ගන්්ඩෝනි පංව සාමීන් වහන්සේලා පින්වතුනේ අපට ඒ රුණු රණා බොහෝමයක් ගෙනහැර දක්වමින් පැහැදිලි කළේ ජීවිතයට බහූපකාරවන ධරම හතර විදිහට සාරිපපුත්ත මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ විස්තර කරන චක්‍ර සතර ඒ තමයි පතිරූපදේශවාසය සත්පුරු සය ඇසුර තමාව ධර්මය තුළ පිහිටුව ගැනීම සහ පෙර කළපින් තිබීම මේ චක්‍රහතර ගත්තාම මස්සාමිනාස පෙරකළ පින් තිබීම නිසා තමයි ඒ චක්‍රයහින්ද තමයි දැ පෙරළපු පින කියන චක්‍රේයට අහුන් නැත්තම් බොයි ගිහිල කොහේහර තමයි පෙරකරපු පින තිබීම නිසා උපදිනවා සුද්දුසූ ප්‍රදේශයක අපි ගතු මේ කාලන සුදු ප්‍රදේශයක් විදිහට අපට ගන්න පුළුවන් මේ අපේ මාතෘභහම දේක්ෂන්න මේ මාතෘ බහොමේ උන්න ලංකාවේ උපන්න ක පරහුකරපු පිනට සත්පුරසික දැසරු කරන ලබුණා ඒනම් පෙරකරපු පින කියන එකත් ඒ කලින් කරලා දයන්නේ බැයි ඊඟට සුදසු ප්‍රදේශය පෙරකරපු පිනෙන් හම්බුවනෝ සත්පුරුස ආශ්‍රය පෙරකරපු පින ලැබෙන හැබැයි ඉතුරු කාරණය තමම ඔහෝ වෙහසි කරගත තේ රන ඒ තමයි තමන්ව ඒ සත්පුරස ධර්මය තුළ පිහිටුවූ ගැනීම මේ කළ ලේසියකක් නෙමේ මේ උදෙසා තම අප වෑයන් කළ කළ යුත්තේ. දැන් සත්පපුරු මන හහිලඉන්නවා මට සත්පුරුස ධරමය හෙනවා මම්ම එක කරගන්න ඕන මකද බුදුරජාණන් වහසේ වැඩඉන්න කාලේ මේ සාමීන් වහන්සේලා මේ චක්ක සූත්‍රයේ චක්‍ර සතර ගැන විස්සර කිරීම කරනකොට මට සීපත් වනේ භාගතුන් වහන්සේ වැඩ හිටිපු කාලේ වෙච්චි දෙය. බුදුරජාන් වහන්සේ ඒකාලේ රජගහනුවර රජගහනුවර හිටියා අසූකෝටයකට ධනයකට හිමිකංකපු ට පවුලක් ඔය ට පව්ල එක පුතතිෙක්කට ඔය සිටිපුත්‍රයාට කලවය සාවට පස්සේ තවත් මහා දනස්කන්දයක් තියන පවු්ඩින් දුවක් ගනල්ල බන්දල දුන්න ඔය දෙන්නම විනෝ දෙට කියනවා හුරුණි ඔය දෙන්නාමම තමගගේ ජීවිතය ලෞකිකව හෝ ලෝකෝත්‍ර හෝ දියුණු කරගන්න මහන්සි උන්නහ විනෝදට හුරුුණා අවසාන සාමන් වහන්ස ඒ අගේ වය සවුරුද අසූ අසූ පහ වෙනකට ඔන්න දෙන්නාම මේ පාරට බහින ගානට දෙන්නම ධනීන් හිඳිල ගියා. පොල් කට්ටක් කරගෙන හිඟා කනවා ඒ හිඟාකමින් යනකොටත් හිඟා කෑවට පරන්නම්මඩි මනිසු කතා කරන්නේ ඔය හිඟන්නු දෙන්න වෙන කවුරුත්නෙවෙයි රජගහනුවර හිටපු සිටු ජෝඩුව කියල සමයි කියන්නේ. භාගතු නැසිදා ෆින්න්ඩ පාති වඩිනවා ආනන්ද සාමි නහස්සිත් එක්ක මේ හිංා කන සිට ජෝඩුව දැකලා බාගෙතුන් වහන්සේ සිහා පාල කළා. ආනන්ද වාමීන් වහස යහනව ස්වාමීනී තතාගත බුදුරජාන් වහසේ නිකං හිහපාල කරන්නේ ස්වාමීණී හිනාපාල කරපු හේතුවකිම බුදුරජාන් වහන්සේ වදාලා හරි පුදුම සහගත සිදුවීම භාගෙතුන් වහන්සේ වදාලා ආනන්දය ඔය රජගාහනුවර සිටජෝඩුව දකලා ඉමං හිනාහ පාල කළින් ආනන්දයි සිටජෝඩුවට ලෞකික වසයෙන් මහා පිනත් තිබනා. ඔය සිටු ජෝඩුව තරුණ කාලේ ව්‍යාපාරයක් පටන්ගත්තනන් තමන්ගේ සිටු තන්නතුර මහා සිටු තනතුර අදටත් තියනෙනකිවා. අඩුගානේ මධ්‍යම්ව ඇසිදී ව්‍යාපාරයක් පටන්ගත්තන. ඒත් ව්‍යපාර දියුණේ දියුණට යන්න පුොළුවන් කිවා. අඩුගානේ මේ ගුරුධ කාලි වුණ ව්‍යාපාරයක් පටන් ගත්තන එඒය දියුණයට තිබුණ කිවවා නමුත් දැම් බෑකිවා එත දරක්ව නේ සිල සිතන්නවා. ඊළඟට ඇත්‍රම තතාකත දෙන්න සිනාපාල වනේ ඒකට නෙමේ. දරජ දේශනා කළලා ආනන්දය ඔය සිටි ජෝඩුවට තරුණ වයසේදී දර්මය හැසිරෙන්ට හිතුනන ඔය සිටුතුමා රහතන් වහන්ස නමක් මේ වෙදී සිට ෝඩුව මේ සිටි දියන නාගමික යි ඉතින් වාගස් මෙම දේශනා කරනවාමේ අවද තුනෙෙන්ම එක අවස්ථාවක හෝ ධර්ම මේ හැසිරෙන්ට වෙහසුනානන් මාර්ග පළ ලබන්ඩ පින තිබුණා හැබැයි ඒ පිනත් නැසි ගේ අහිනන් එතරන තිබිනැතිේ අත්ත සම්මා පණිදිය තමන් ඔ හපත පිටුව ගැන නි සපිගතුන මේ ධර්මකාරණ සුපින්න තුල්ලාට අහන්ඩ ලැබෙන්නේ පෙරකරපු පිනකත හැබැයි මේ ධර්මයතුර තමන් පිහිටුවු ගන්නවාද කියන කාරමී නං තමම්ම වෙහෙසි තමම්ම මහන්ස වෙලා කරගතයුතු කරුණක්. ඊනක සාරිපපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා වැඩිය යුතු ධර්මහතරකුත්තියවා. වැඩ ුතු ර්මහතර කියලා කියන්නේ මොනොවද. චත්තාරෝ සති පට්ටහනා ඒ තමයි සතර සතිපට්ටහාන ධර්ම කායානු පස්සන වේදනානු පස්සන චිත්තානු පස්සනා දම්මානු පස්සනා. මේ සතර සතිපට්ඨාන යටතේ අපි මුලින්ම කතා කරන්න බලාපොරත්තිරණ පින්වස්වාමින්හස කායානු පස්සනාව ගන. ඇැබයි මේ කායනු ප්‍රසනාව ගැන අපි මේ ධර්මසාකච්ඡා මාලාවෙම මුල වැඩසටහනකදී සාකච්ඡා කළ කායගතා සතිය ගැන. මේ දියුණු කර ගත යුතු එක මේක ධර්මය විදිහයට කතා කරනකට අපි කතා කරරි කායගතා සතිය. නමුත් කායනු පසන භාව විස්තර වෙනකොට සාමින් වහස මේ කායනු පසන වඩන හැටි ස්්‍රාවකයා භාගිතන් වහස වදාලානන්නේ හමයි. එතමයි කායේ කායානු පස්සී විහරති.කායගන්න කායනු පසනා භාවනාවෙන් වසනවා. ඔොහොමද ආතාපි සම්පජාන සතිමා. එතන කාරණත්තුනක්කේනවා ආතාපි සම්පජාන සතිමා. ඉනට ස්වාමීන් වහන්ස තව කරුණක් කියයනවා විනය ලෝකයේ අභිජ්්‍යා දෝමනස්සන්. මේ ලෝකේ ඇලින් ගැටන් දෙකත් බැහැ කරනවාකි න. මෙහෙම තමයි කායනු පසනව වැඩි යුත්තේ. මේ ගෙන පින්වස්වාමින්නහැි කොහොමද තේරුම් කර ගත යුත්තේ. පින්න්න ස්වාමින්න් වහන්සේ පින්වත්න දැ සතිපට්තාන කාරණාවල දී. අපි ගත්තුත් භාගතුනාසේ හැම වෙලම හැම තැනකම කායනු පස්සනවිදිත් ඊට පස වේදනානු පස්සනවිදිත් චිත්තානු පස්සනා ධමානු පසන කියෙන හැම කරුණකම සි සතිපට්ඨාන කාරණාවකම.මන්නමී අපි ස්වාමිනාසේ ඇසපු ඔය කාරණා තුනත්. ඊට පස තුරු කාරණ දෙක කියන කාරණ පහක් කොතන තියෙනවා. ඒකදී ආථපි සම්පජාන සතිමා අභිද්්‍යා දෝමනස්ස. කරුණු දෙක් ැහර කරන්නත් කරුණුතුන පුරුදු කරගන්නත් කල ඔය හැම් කාරණා හතරම දේශන කායනු පස්සනවටත් වේදනු පසනවට චිත්තාාන පසනාවට දම්මානු පසනාවට එතකොට මෙතන දී ආථපී කියල කිවවේ ආතාපිීනක භාගතුන හඳන්ුවන්න ඇතනම් මෙසන කෙලෙස් දුකර ගැනීම පිණිස ඇතිකරගන වීරිය කියනෙකට. වීරය අපිට සාමාන්‍ය කටත් සාමාන්‍ය වීරයක් ඔමන මනුස්සකට යවා. ඒයාට තියන සාමාට උදරනගේෙල හතරන කියෙල කොච්චන ල කාර්යාලටයන්. එතකට ඒ වීරියක් නෙමේ මේ කියන්. මෙතන භාගතුනස ආථපී කියලා කරුණවන්නේ කුමක් ද කෙලෙස් දුරුකරීම පිණිස මේ කෙස් ඇැවීම පිණිස කියන එක. එතකොට ඒ වීරිය ගැන අප භාගතුන හරි ලස්සනට දේශනා කරනවා කොහොමද තාමවා. දල්ල පරක්කමා අනික්ිත දූරේසු කුසලේසු දම් එක එන තාමවා කලකෙන දැඩි ලෙස ගත්ත. ඒට පස්සේ දල්ල පරක්කම අත් නොහරින දඩිවීරයින්කතුත් නොහරණ වීරියකින් ය කරනවා කියන. ැ සමහරට අද කාල වන අද අපි භාවනා කර තව මාසකින් තමා. ත එහෙම කත එහෙම භාවත් නෑ මේ කියන එහෙම කෙලිස් ප්‍රහණය මේක අත් නොහරින කිය. තාමවා දල්ල පරක්කම අනික්‍යත දරසු කුසලෙස මේ කුසල් දහම්. දුරුර මේ අකුසල් දහම් දුර කරන්නඩ කුසල් දහම් උපද වගන්න. මේ විදිහට වීරියෙන් යුක්ත වෙන්න ඕන කියන භාගතුන්හන්සේ. එතකොට ඒ වීරිය ගෙන හරි ලස්සනයි, භාගතුනහ දේශකන හරි ලස්සනට කොහොමද. ආරභත නික්කමත, යුන්ජත බුද්ධ ශාසන මේ බුද්ධ වාසනය හැසිරෙන්ඩ කියන. ආරම්භ කරන්න කියනවා පටන් ගන්නකිනරිය වේරිය අරගෙන මේ කෙස් දහම් දුර කරන්න කියන මේ කෙස් සිඳලන්්කි ෙන හරියට කොහමද. මේ මාර බන්ධනය දුරු කරන්න කියන බට දඩුවලින් කරපු ගයක් අල්ලියෙ කැවල් හස්තිරාජය කැවල නලා ගාරංගව කුන්ජරු. මේ හස්තිරාජය කවල මේ සුනු විසුරු කරලාදාන වගේ අර බට දඩුවලින් කරපුගේ ඒවගේ වීරියක් කරගෙන මේ කෙලෙස් ධර්මය ප්‍රහණය කරන්නි කියෙන මේ කෙලෙස් දුරු කරන්න කියෙන. එතනදි භාගතුනාසික මේ වීරිය ගැන භාගතුනාස අපේ ස්වාමිනාාස යර විස්තර කලාගේ සම්මා සබුද්ධත්වයට පත්වන මහසේ බෝ මැඩදි ත් වීරිය. භාගතුනහස දේශ කරනවා කොහොම දපමහා බෝසතානු හරියාස් චරයයි. ඉන්න ස්වාමිනස පිවත්න්නේ ඒ වීරියකින මේ ලේ මස් ඇට නහර වීලේ තුක්ේලේ වා මම් මේ කෙ සිදඳවන් නැතුව නැගැටින් නැක අධස්ථාන කලා කියෙනවා. ඒ වීරියම ඒ අධිෂ්ඨානය මැතිකරගන්ඩි කියනවා තම ස්්‍රාවකයකුට භාගතු හස. න්න වීරිය කිය හිට එතකල ඔන ආතහපය කියෙන කරන්න මේ කෙ සංසිදුවෙන් පිස. එතකන මේ කෙ සංස්දුවයෙන් පිණස මේ වීරියයේ යම් දුරලත් අපි. හැමෝගම ජීවිතවල ඇතිවවා පස බෑ ඊට පස්සදෙන් අප මුලිම කතාා කල අප ප්‍රමාදී කියන එතකට ප්‍රමාදී විරුද්ධ කාරාවතම ප්‍රමාාදී. එතොරම ප්‍රමාදිව මෙෙනවා. එතොර මේ වීරයේ අඩු පඩුවී මෙනවා. එතකට භාගතන සේකට හරි ලස්සනයි දේශ කළ මේ වීරී අතිවේද සහිකරන්න ඕන කිය මරන්න සතිය ගැන්. එර ීර ඇතිවෙන ොහෝ ප රන ක් ර ය කිරීම. ඒ අපේ කාාපු බීපු දේවල් දිරවල දිරව ඇතු විද විශසවල ැරෙන්න්න පුළුවන් ඊට ප ස සපාව ගහ මැරෙන් පුුවන් වි රනසේ ූත්‍ර ගනාව මරණ සතියගෙන භාගතුන දේශනා කරන. එතුොට ඒහතුව නිිය සරාවකින් වහන්සේ මේ වීරී ඇතිවවාදන. නූපන් වීරයේ ඇතිවවා. එතම නූපන් වරෙන් වීරීෙන් ඇතිවෙන්න අමුතුදයක්න වෙන්න කුමක්ද අකුසල් ප්‍රහාණයයක් උසල් උපදවා ගැනීමත්. එොනට ආතාපි. සම්පජාන සම්පජානුව කියලා කියන්නේ නුවන. මෙතැන නෝන කියල කියන්නේ සාමානී නෝනක් ගැන කතාවන්න මේ බට්ටිකක් කුයාගන්න ඊට පස්සේ මේ ගණන්ටිකක් කදාග්ඩ ඊට පස්ස මේ පසන විද්‍යාව ෙක් ජීවිද්‍යා නෝන හටික කියෙනකගඩ විද්‍ය ඒක් නෙ මේ නෝනක්නව මේ කියන්න මෙතන කියන බලවත් නෝනක් කියනෙ. ඒ බලවත් නෝන කියල භාගතන දේශනගන යම මේ ඇස කණ නාසේ දිවකයමන්ස. එහෙම නැත්තම් මේ මේ ආයතනග මේ පංචුපාදානස්කද මේ කයහි එහමනැත්තම මේ සීතෙහි මේ විදීම්ල. මේ ධර්මයන්ගේ ධම්මානු පස්සනාව. එතකොට ආ නේව යතා ස්වභාව අවබෝධ වන්න පරිදි නුවනක් නුවනින් සිහි කිරීමක් ගැන. එතකොට ඒ නුවනනිින් සිහිකිරීම ගැන අප ස්සලත් කතා කලා සති සම්පජන්නේ ගන මාර්තුකා වෙද. ඉඳර එතනදේ කතා කලා නන්ද ස්වාමින්හසක නද සූතරගෙන එතොට දැ මෙතන චුට්ක් මක්කල තේ න්ද ස්වාමන්හස ඉදිරි පස ලනොටත්පහකුලුණකොට ඒ ඇතිවනව ඇස රූපයයි එකතු ව හ ඇේ වි ්ඥන් හටගන්න. ඒ තිවන ං්ඥානයගෙන මනානකොට දන්නවා කියෙන. ඊට පසේ ඒ විඤ්‍යාණය නිසා ඉතින්න්න සංගති පස් වැැයරූපය විඤ්‍යායකතට ඉස්පර්සයේ. ඒස් පර්සයේ මනාකට දෙන ගන්නවා කියන. ඊට පසේ හේතුවෙන් ඇතිබනව විදීම සැපදදුක් උපේක් වේදනව නානකොට දෙනගන්නවා කිය. ඊට පස්සේ වවිදනාවන් හඳනාගනීම සංඥා මනාකොට දෙනගන්නවටන. ඊට පසේ සංඥාවසේ මේ සංස්කාරයෙන් මේ විතර්කයෙන් ඇටතිවෙන් හැටි මනාකොට දෙනගන්නවාගේ. ඒක තමයි සතිමා සහය කියලා කියන්නේ මනා නුවන කිය කිය නිස. යුක්තවෙනවා කියලෙන යහා සභාව අවබෝධන පරදි ඔන්න ආතාපි ී සම්පජානය කළකිව අන්න නුවන ඊයට පස සතිමා සතිමා කියලා කියන්නේ භාගතුන දේශනා කරන්නේ සීය කියන කාරණාව. මෙතන සහ කියලා කියන මේ පොතක් තේලාමතක වෙලාගේ පෑන අමතකුණ ඒ සහයක් ගැන නෙමී මෙතන භාගතුන දේශනා කරන ජීවිතය යතාස්ුභාව අවබෝධයක් කර ගැනී පිණසු සිතේ අවධමත් බව අඒසිහික් ගැන. එතකොට ඒ සසිහයේ භාගතුන්න සරි ලස්සනට දේශන ඒසිහි ගමුතු දෙයක්නෙම වෙන්න මොකක්ද අකුසල් දුර කිරීම ඒ කුසල් උපදවා ගැනීම. එතකොට ඒසිහය ගැෙන තමයි මේ කායනු පස්සනාව වීදනානු පස්සනාව චිත්තානු පසන දම්මානු පස්සනාවලින් ඇති කරගන්න නේ සිහිහයේ දියුණුවන්න ඒ සහි දියුණු වෙන්න්න දියුණු වන්න ඒ නුවන වැඩෙනවා අන්න වීරී ඇති වෙනවා. එතකොට අකුසල් ප්‍රහාණ වෙනවා කුසල් වැඩෙනවා. එතකොට ඔයි විදිහට ගතුන් හස දැ සියගෙනත් අප ප ඉසලත් කතා කර පරමණ සතිනේපක් කියන සමන්නාගත චිීර කතාමි කියට ාෂන වන සහ භාගතන සතින්ද්‍රයගෙන දේශනා කරනු ඇතන. දෙවන සය. එතකට ආතාපි සම්පජානු සතිම මෙන් මේ කාරණාතුන මේ සති පට්ඨාන වැඩීමට භාගතුන දේශනා කළ කෙනෙක් ඇතිකර ගතිවතු කාර්ණයක් තුුණු විදිහයට. ඉරස කරුණු දෙක් විනේය ලෝකේ අන්න දුර කරන්න කිව කන්න කරුණු දෙක් කිය මොකක්ද විනය ලෝකේ අභේද්්‍යා දෝම නස්සා. අභිද්‍යාව දුන්නස අභිද්‍යාව කල කියන්නේ ඇලීම. දුන්නස කල කියන්නේ ගැටීම. දැන් මේ ලෝකයෙහි දැ ලෝකය කෙ පම සමහලට සමහර අහිතන මේ අර වි්‍යාරිතින ෝකහෝේ ඕෝකතමයි ලෝකය කියල හිතන් භාගතුන දේශන කන මොක්ද මේ ෝකෙ ෙහි ඇලිම් ගැටීම දුරන ෝක කියනෙ ාගතු වනාසේ හරි ලස්සනට දේශනා කරන සංගතයකයි ලෝක සූත්‍රය. එතනද භාගතුන දේශනා කරන මේ ලෝකය කියලා කියන්නේ ලෝකෙටයි ලෝකේ කියයන් කියලා. ඒතම එකන ලුද්්‍ය තීතිකෝ ලෝකු. මේ නැසී වවැෙනසී යන නිසාකීම. ඊට පේ භාගතන දේශනර මොනවද මේ ලක නැසීවැනස යනව පලෝක දම සූත්‍ර දේශනාරන මොවදී ඇස. මේ ලෝකට අයිතය කෙන මේ ඇස. කන්න නාසේ දිව කය මන සහම ැත්න මේ රූපවේදනා සඥා සංකාර වස්යෙන් යුතු මේ පංචුපාදනස් කඳනුව බමයක් පමුණු හරරි රේජෙන. එතකඩා භාගතන ඔය විදිර ලෝකය ගැන දේශනා කරන. මේ ලෝකයේ එකැන ඇස කන නාසේ දිවකය මන සෝස්සේ. එම ූප දන සංඥා සංකර විං්ා ඔසේ න්න ඇතිවවා අපිට අභ්ාදෝමන ඇලීමත් ගැටීමත් අන්න ඉදික විනීය දුරු කරන්න. එතකොට අවි්‍යාව කියලා කියන්නේ ආසාාව ඇලීම් ඊට පස්සේ දොම්නස ට දම්න්නස කියලා කියන මේ ගැටීම් එතකොට මෙන්න මේක ඇලීම් ගැටීමම් දුර කරන්න පුදගලේගගේ තියන්න ඕන පින්නස්වාමන් හස පින්වත් භාගතුනය දේශනා කරන ඉන්ද්‍රී සංවරය එදට ඉන්ද්‍රී අසංවරවීමත් එක්ක තමයි ඇලියම් ගටීම ඇතිවන්න ඉන්ද්‍රිය සංගරේමි සැක ඇලීමම පිද්්‍යාවක් ඉන්ද්‍රිය අ සංවරයීමණ සක ගැටීම ඇලීමෙන්ක රගගේ ගැටීමෙන් දේ රෝයික තමයින්නේ කොහමත්වම ඇලම් ගටීමි සමෝයම න කොහමත් එතකොටහන්න භාගතන දේශනා කරන මෙතන ඉන්ද්‍රිය සංගෝරේ ගැන නිමති ගන්්ඩපා මේ ඇසන් පෙන් රූපයක් ගැෙන කනන්න සබ් ගන්න සූදර පහල නිමිත්තක්ව ගන්ඩපා අනු මිත්තක් වත් ගන්ඩපාගේ ලොයිවිදිට ඉද්‍රිය සංගෝරේගෙන දන ැදි ොය දදියට ඇලයිම් ගැටීමම් දුරු කරමින් ආතා අපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වියෙන් යුක්තුව නෝනින් යුක්තව සීියෙන් යුක්ත වාසයකළොත් අන්න යුතුමන් වහන්සේට කායනු පස්සන සතරස්ත පට්ටානාදී සියලු ධර්මයන් දියුණු කර ගැනීම පරලම දුර්ලබ වාසනාව උදාවෙනවා. ම ස්සාමීන් වහන්ස පංගතන අපේ කතා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සතරබැගින් විස්තර කරන ධර්මයන්ගේ. වැඩිය යුතු ධර්මය විදිහට වදාලා සතර සති පට්ටහනේ එහි පළමු වෙන්න. කායානු පස්සනාව ඉං අසාමින්හසිෙහි විශේෂය විස්තර කළින් ආතාපි සම්පජාන සතිමා කෙලෙස්තවන වීරිය නුවන සිහිය. ඉනගට ලෝකේ ඇලීම් ගැටීම් දුරු කිරීම. යම් කෙනෙක් කෙනෙස්තවන වීරිය යුතුව සිහිය යුතුව නුවනිින් ගතුව ලෝක ඇලිම් ගැටීම් දුර කරමින් ආනපාන සැති වඩනුවන. ඉට සති සම්පජන්ජයේ වඩනවන ඉරයාපතේ වඩනවනන් අසුබෙහෙ වඩනවනන් දහතු මනසිකාරයේ වඩනවනං නවසී වතික වඩනවනන් එතකට මෙතන භාවන දාහතරයි මෙන්න මේකරක නවා කායානු පස්සනාව ේදන කෙරයිතින් මේ තමයි ලෝකයේ මුනිවරු බිහිවෙන්ටඒ මුනිවරුන් පුරුදු කරපු උතුම් ධර්ම අපටත් මේ ධර්මයන් ශ්‍රවණය කරමින් ඒ ධර්මයන් කෙහි පැහැදීම උපදවගෙන ඒ ධර්ම දියුණු කර ගැන්ට මේ ගෞතම ශාසනයේ චතුරාරය සතති ධර්මය අවබෝධ කර ගැන්ට වාසනාව ලැබෙත්වා. සාදුසාදුසා. ප්‍රස්කර ගැටයතුුණු සියලු පින් දෙවියෝ අනු මෝදන් වේවා පින් අනු මෝදන් වන දෙවිවරු අප හැමට දෙවියන්ගේ ආශිර්වාදයක්ත් උපකාරයත් රැකවරණයත් සලසා දෙෙත්වා. දෙවියෝධ චතුරාය සත්‍යය ධර්මය අවබෝධ කර ගනිත්වා සාදු. රැස්කර ගැටේ දුණු සියල්ලු පුුණණි ධර්මයන් අපගේ ගුරු දේවෝත්තුම් පින්වල්ලොක සාමීන් හන්සේට අනුමෝදන් විත්වා අනුමෝදැන් වෙත්වා නිදු නිරෝගසුවයේ දීර්ගහවිස සම්පත්තිය සැලසිත්වා මේ ගෞතුන් බුද්ධ ශාසනයේ උතුම් චතුරාරය සක්ති ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝදධ වෙත්වා සාදු සාතු සාදු. අපට අද දවසත් උතුම් ධර්මකාරණාවන් මැනවින් පැහැදි කරදුන් අපගේ පින්වා සාමීන් වහන්සේලා දෙනම වහන්සේට මේ සියලු පින් අනුමෝදන් මේවා ගරතර මහා සඟරුවට තනගාරි කා මනි රට පැදි පේක්සාවිෙන් සිටින පින්ග ුතුන් හැමදිනටත් පින් අනුමෝදංම ගෞතතුම වාසනී චතුරාර්ය සත් නිධර්මයඔවබධ කරන්න වාසනාව ලැබිත්වා සාදු 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 පැස්කර ගැන්ටි තුනාවෝ සියලුපුන් නිධර්මයන් අද මෙම උතුන් ධර්ම සාකච්ඡාවට දායකත්වයන් එකතු කරන පින්වතුන්ගේ නමින් මීට වසර පහළුවකට පෙරමීගිය බර්ටි වෙද සිංහ පියාණන්ට අනුමෝදන් විත්වා නමින් මීගිය සරු ඥාතීන්ට පින් අනුමෝදංමඒ ඥාතිංගි පරලූ ජීවිතය සුකී සූපත් භාවයට පත්තත්වා කියෙන අදහසින් සාධකාරපවත්වල පින් අනුමෝදනා කරන්න ජූලි දාහත්වන දිනට අසු එක් වන ජනම දිනේ සමරණ කල්්‍යනවතිී වෙද සිංහ ෑනියන්ට මේ පින් අනුමෝදන්ව මෑනියන් නිදුපක්කිෙත්වා නීරෝගි වෙත්වා දර්ගවි සම්පති ලබත්වා පින්වත් ලක්මිණී වෙත සිංහ මහත්මයටත් ධම්මික පතරගේ මහත්මාටත් දූදරුවන් සියලු දෙනාටත් ඒ වගේ මේ දායකත්වයන් දරීම සඳහ නො එක්කාකාරෙන් සහයෝගයන් දැක්වූ සෑම සිරු දෙනාටත් පවුලේ සියලු දෙනාටත් එක ලෙස පින් අනුමෝදැන් වෙත්වා ්‍රද්ධ මාසික ධර්ම දාන සාමාජක සාමාජිකාාවවටත් ්‍රද්ධහ කාරි මණඩල හැමදිනාට සුපින්නත් ඔබටත් මේ සියලුපින් අනමෝදන් මේ පුුණ්‍යයාාසිර්වාද බලීින් තෙරුවන් සරණින් දෙවියන්ගිර එකවරණයෙන් සියලු යහපතූදා වේවා. නිදුක් නිරෝග සුවයේ සැලසේවා ඔබට කල්්‍යයානුමිත රැසුරේ තවදුරුටත් සුවසේම දහම්මඟද වුණු කරගන්ටත් සුවසේ චතුර සතති ධර්මය අවබෝධ කරගන්ටත් වාසනාව ලැබෙත්වා. මෙැම දෙෙන ආටුම තරුවන් සරණයි නමව බුද්ධහය.. මෙවැනි වටිනාා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රත්තායබ ජනලේ සබස්ටරයිඩ් කර සීනෝ ලකුණු ඔබන්න.